අයිබෝවන් ඕගොල්ලන් හැමෝටම අද මම ඔගොල්ලන්ට ටික දවසකට පස්සේ තමයි අලුත් රෙසිපි එකක් අරන් එන්නේ. ඉතින් හිතුවා එළවලු කන්න හොර පොඩ්ඩන්ට හදලා දෙන්න ලේසියෙන්ම පුළුවන් විදිහේ රෙසිපි එකක් අරන් එන්න. මේ වගේ ලොකු බටු තමයි මට හොයාගන්න තියෙන්නේ. ඔගොල්ලන්ට පුළුවන් පොඩි බටු වලුනුත් මේ විදිහට හදන්න. බටු ගෙඩිය මේ වගේ පෙති කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ මැද කොටස අයින් කරගන්න ඕනේ. පිහියකින් හරි හැන්දකින් හරි මේවා අයින් කරගන්න පුළුවන් අපිට මැද කොටස. මේ විදිහට තමයි අපි එක හදාගන්නේ මැද කොටස අයින් කරලා. ඊට පස්සේ මේ අයින් කරගත්ත මැද කොටස අපි කුඩාවට කපා ගන්න ඕනේ. මේ විදිහට අපි බටු ගෙඩිය මැද කොටස කුඩාවට කපා ගන්න ඕනේ. ගොඩක් කුඩාවට කපා ගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මම එකතු කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. කුඩාවට කපාගත්ත බටු ගෙඩිය මැද කොටස, බිත්තර දෙක, ලූණු කොළ, ලුණු සහ රස අනුව ගම්මිරිස්. මේකට ඕගොල්ලන්ට තව දේවල් එකතු කරගන්න පුළුවන්. කෑලි මිරිස් එහෙම සැරට ඕනේ වෙනවා නම්. බිත්තර දෙක මේ වගේ මුලින්ම හොඳට ගසා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර කපාගත්ත බටු එකට බිත්තර එකතු කරලා ඒකටම ලුණු කොළ ටික, ලුණු ටික සහ ගම්මිරිස් ටික එකතු කරනවා. ඕගොල්ලන්ට පුළුවන් තව එළවලු වෙනත් වර්ගත් එකතු කරගන්න මේකට. ඊට පස්සේ අපි තෙල් ටිකක් රත් වෙන්න තියලා මේ විදිහට බටුගේ කපාගත්තේ බටු රවුන් තියලා අපි හදාගත්ත මිශ්‍රණයේ ටික ටික මේ රවුන් වල මැදට පුරවන්න ඕනේ. තෙල් ගොඩක් නෙමෙයි, ඔයගොල්ලන්ට පේනවනේ තෙල් සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් එකතු කරලා තියෙන්නේ. මේ විදිහට බටු රවුමට අපි එකතු කරනවා අපි අර හදාගත්ත මිශ්‍රණය මේ. ඊට පස්සේ අපි මේක උඩින් පියනකින් වහන්න ඕනේ මේ වගේ. මොකද බටු එක හොඳට තැම්බෙන්න. ඊට පස්සේ මේ තියෙන බටු එක හොඳට තැම්බිලා එළවලු ටිකත් හොඳට තැම්බිලා දැන් අපි මේක දෙපැත්ත මේ විදිහට මාරු කරලා තව ටිකක් වහලා තියෙනවා අනිත් පැත්තත් තැම්බෙන්න. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත බටු එක. මේක අපි අරගෙන ටිෂු එකක තියලා තෙල් ටික අයින් කරගන්න ඕනේ. මොකද ගොඩක් බටු වලට තෙල් අල්ලනවානේ. දැන් මේකෙත් තෙල් ගොඩක් අල්ලලා තියෙන්නේ නිසා ටිෂු එකක් තියලා මේ තෙල් ටික අයින් කරගන්න ඕනේ. ඉතින් බබාලට රාත්‍රියට අපිට පුළුවන් බත් හෝ පැස්ටා හෝ පාන් හෝ ඒ දෙන දෙයක් එක්ක මේ වගේ බටු පෙති දෙකක් විතර හදලා දෙන්න. අපිට මේකට තව චීස් එකතු කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට තියෙනවා නම් චීස් අවශ්‍යම නැහැ. මේ විදිහටත් අපිට රසට හදාගන්න පුළුවන්. ඒ වගේම මේක පවුල හැමෝටම ගැලපෙනවා. රෑට මේ වගේ දෙයක් හදලා අපිට පුළුවන් පැස්ටා ටිකක් එක්ක හෝ පාන් එක්ක එහෙම මොනවා හරි පොඩි දෙයක් තව එකතු කරගෙන මේ වගේ දෙයක් හදාගෙන කන්න. අපිටත් පහසුයි. ඒ වගේම බබාලත් ආස වෙයි. අනිත් එක තමයි අපිට මේක හදන්න පුළුවන් කරිවිලවලිනුයි පතෝලවලිනුයි. එහෙනම් ඕගොල්ලොනොත් හදලා බලන්න. ආයමත් දවසක එන්න. සුබ දවසක් ඕගොල්ලන් හැමෝටම.